The Lead TV Puat Vikashaya Mahinda Go Home Gangaramen sa mirisa vetiyenu danwati janata ahandata kandi me mohote agamathi duhuren illa asima sudusu bawa kolamba hunu pitiya gangarama adhipati acharya kirinde assaji nayaka himiyan saha mirisa vetiya vihara adhipati ithala wetunu wabe nyanathilaka nayaka himi agamathi mahinda rajapaksha weta denum di athi bawa vishwasawanta aranchi marga sandahan karanawa උන්වහන්සේලා අරලිය ගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ හමු වූ අවස්ථාවේ මේ දැනුම් දීම සිදු කර තිබෙනවා. එෙහිදී නායක හිමිවරුන් අවධාරණය කර ඇත්තේ රටේ අර්බුදය එන්න එන්න උත්සන්න වන බවත් ඒ සමග ජනතාවට රාජපක්ෂවරුන් සමග ඇති කෝපයද වර්ධනය වෙමින් ඇති බවයි. මේ මොහොතේ ඔබතුමාට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා වීදි බැස බල කර සිටින්නේ ඔබතුමාව රට බේරාගත් වීරයා ලෙස නම් කළ ජනතාව බවත් උන්වහන්සේලා එහිදී අවධාරණය කර ඇති බවත් වාර්තා වනවා. එසේම රට තුල මතු ඇති ජනතා විරෝධය ගෝල්ෆේස් පිටියට සීමා වී නැති බවත් රට පුරා මේ වන විට සාතිශය බහුතරයක් ජනතාව අගමැති ප්‍රමුඛ ආණ්ඩුවේ ඉල්ලා අස්වීම අපේක්ෂාවෙන් සිටින බවත් උන්වහන්සේලා පවසා තිබෙනවා. මතු ඇති තත්ත්වය හමුවේ ප්‍රචණ්ඩත්වයක් ඇති වනු දැකීම තම අපේක්ෂාව නොවන බැවින් ගෞරවාන්විත සමු ගැනීමක් සඳහා මේ සුදුසුම අවස්ථාව බවත් මහින්ද රාජපක්ෂ අගමැති හමුවේ උන්වහන්සේලා කරුණු පැහැදිලි කර ඇති බවත් සඳහන්. ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට කොළඹ වුණු පිටිය ගංගාරාම අධිපති ආචාර්ය කිරින්දේ අස්සජි නායක හිමියන් සහ මිරිසවැටිය විහාරාධිපති ඊතල වැටුණු වැවේ ඥානතිලක නායක හිමි අනතුරුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද හමුව තිබෙනවා. එහිදීද උන්වහන්සේලා පෙන්වා දී ඇත්තේ ජනතාවගේ ඇති ඉල්ලීම ඉටු කිරීම සඳහා මැදිහත් වීම මේ මොහොතේ තීරණාත්මක බවයි. එහිදී අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා සිටි අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව සලසා දී මහරහා රටේ මතුව ඇති අරාජිකත්වය සමනය කර ගැනීමට හැකිවනු ඇති බවත් උන්වහන්සේලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත අනුශාසනා කර ඇති බවත් සඳහන්. අගමැති ඇතුළු ආණ්ඩුව ඉල්ලා සිටීමේ සූදානමක් නැත්තම් රාජපක්ෂ පවුල වහාර රැස්වී තීන්දුවක් ගන්නා ලෙසත් එහිදී ජනාධිපතිවරයාට අවධාරණය කර තිබෙන බවත් වාර්තා වනවා. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ උන්වහන්සේලාගේ මේ අනුශාසනාව ජනාධිපතිවරයා සාවධානයෙන් අසා සිටි බවයි. කෙසේ වුවත් අදාරලිය ගහ මන්දිරය හරහා මේ සම්බන්ධයෙන් ප්‍රචාරය කර ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්. ඒ අගමැති හමු වූ නායක හිමිවරුන් ඉල්ලා අස්නොවන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ වෙතින් ඉල්ලා සිටි බවයි. මේ පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානියකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මතා විමසා ඇති අතර එහිදී ජනාධිපති පවසා ඇත්තේද උන්වහන්සේලා අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම මේ මොහොතේ අවශ්‍යම දෙයක් බව දැනුම් දුන් බවයි. මේ අතර ආණ්ඩුවේ කටයුතු වලට විරෝධය පළ කර පාර්ලිමේන්තුව තුල ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 10 දෙනාගේ කණ්ඩායමේ දෙදෙනෙකු තම තීන්දුව වෙනස් කර ඇති බවත් වාර්තා වනවා. අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට AUK සුමිත් සහ සම්පත් අතුකෝරල යන මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී ඇති මේ මන්ත්‍රීවරුන් දෙදෙනා පවසා ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා සිටිය යුතු නැති බවයි. යම් ආකාරයකට අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා සිටුව හොත් මන්ත්‍රීවරුන් 100කගේ කණ්ඩායමක් සමග නාමල් රාජපක්ෂ විපක්ෂ නායක විය හැකි බවත් ඔවුන් එහිදී ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවත් සඳහන්. මේ අතර සමාජ මාධ්‍ය වාර්තා පවසන්නේ ඩොලර් බිලියන 19ක් රටින් පිට කර ඇති රාජපක්ෂවරුන් මේ වන විට බලය රැක ගැනීම වෙනුවෙන් එම ඩොලර් ගස හොලවමින් සිටින බවයි. එහිදී ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රීවරුන් මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් වෙත කෝටි ගණනක ලාංසු ඉදිරිපත් වෙමින් ඇති බවටත් චෝදනා නැගිනවා. තවද පරපතර ලෙස ආණ්ඩු අස්ථාවර අවස්ථාවක ආණ්ඩු පෙරලියක් වෙනුවෙන් මැදිහත් නොවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂය වෙතත් ජනතා විරෝධය එල්ල වෙමින් තිබෙනවා. ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සහ අරගල බිමේ ක්‍රියාකාරීන් පවසන්නේ මතුව ඇති තත්ත්වය හමුවේ ගෝ හෝම් ගෝඨා ගෝ හෝම් මයිනා යන සටන් පාඨ අතරට ගෝ හෝම් සජිත් එක් කිරීමට සිදුව ඇති බවයි. පසුගියදා පාර්ලිමේන්තුවේදී ස්වාධීන වූ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරද පසුගියදා ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කියා සිටියේ සජිත් බැසිල් දේශපාලන ඩීල් එකක් සම්බන්ධයෙන් පැහැදිලි සැක සංකා මතුව ඇති බවයි. ලීඩ ටීවී පුවත් සමග යලිත් හමුවෙමු.